ලස්සන කියන දේ සාපේක්ෂයි. මට ලස්සන දේ තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. තව කෙනෙකුට ලස්සන දේ මගේ කැමැත්ත නොවෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. හැබැයි දැන් මං සෝදානම් වෙන්නේ ඔබත් මමත් අපි කවුරුත් දැක්ක ගමන් ආස හිතෙන කැමැත්තක් ඇති වෙන ආකර්ෂණයක් තියෙන බොහොම අපූරු කලාවක් ගැන කතා කරන්න. ඒ තමයි ක්‍රොෂේ ගෙතුම් කලාව. ඒ ගැන කතා කරන්න බොහොම ගෞරවයෙන් අපි මෙදිරියට ආරාධනා කළා. අත්කම් නිර්මාණ ශිල්පිනී ඒ වගේම ශිල්පාභිමානී 2023 අත්කම් නිර්මාණ තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් ජයග්‍රාහිකාව ඇය. ඒ වගේම තමයි තව දින කිහිපයකින් ජනාධිපති සම්මාන ලාභියෙකුත් වෙන්න අපේක්ෂාවෙන් ඉන්න එච්.ඒ. ඉනෝකා පෙරේරා මහත්මිය. අයිබෝන් කියලා සාකච්ඡාවට පිළිගන්නවා. අයිබෝන්. දැන් ක්‍රොෂේ ගෙතුම් කලාව කියලා කියන දේ සමහර වෙලාවට ඔබට අලුත් දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ දන්නවා නමුත් කොහොමද හරියාකාරව කරන්නේ ව්‍යාපාරයක් විදිහට කොහොමද කරන්නේ එහෙම නැත්නම් විනෝදාංශයක් විදිහට කොහොමද කරන්නේ කියන දේ ගැන යම් ආකාරයේ දැනුමක් ඔබට අවශ්‍යව ඇති. ඒ නිසා මම කැමති මුලින්ම ඉනෝකා පෙරේරා මහත්මියගෙන් දැනගන්න මොකද්ද මේ ක්‍රොෂේ ගෙතුම් කලාව කියලා කියන්නේ. ක්‍රොෂේ ගෙතුම් කලාව කියන්නේ ඒක භාවනාවක් වගේ කලාවක්. ලෝකයේ ඉත අතීතයට දිව යන කලාවක්. ඒකෙන් අපේ ලස්සන නිර්මාණ එළි දක්වන්න පුළුවන්. ක්‍රොෂේ කිව්වම කොටස් කීපයක් තියෙනවා. ගෙතුම් තනි කටුවෙන් ගොතන ඒවා, ගෙතුම් කටු දෙකකින් ගොතන ඒවා. ඒ වගේ නිර්මාණ රාශියක් අපිට කරගන්න පුළුවන් මේ ක්‍රොෂේ කලාවෙන්. ඒක අපි මූලික දැනුමක් අරගෙන ඊට පස්සේ ලස්සන ලස්සන නිර්මාණ අපිට ක්‍රොෂේ කලාව තුලින් එළි දක්වන්න පුළුවන්. හොඳයි. දැන් එතුමිය මේ ඇඳන් ඉන්න ඇඳුමත් අද මේ ක්‍රොෂේ ගෙතුම් කලාවට බොහොම සමීපව ඒ ඔස්සේ නිර්මාණය වෙච්ච ඇඳුමක්. ඒ වගේම තමයි අද මැදිරියෙත් තියෙනවා ගොඩක් නිර්මාණ ඔබට පෙන්වන්න ඔබට දකින්න පුළුවන් වෙයි මේ ගෙතුම් කලාව කොයිතරම් ලස්සනද කියලා. දැන් අපිට මේ නිර්මාණ දිහා දකින්නකොට දැනෙන දෙයක් තමයි පේන දෙයක් තමයි මේ නිර්මාණවල තියෙන නිමාව. මේ නිමාව තමයි අපිට ආකර්ෂණයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ. කොහොමද මේ ක්‍රොෂේ ගෙතුම් කලාව මොන වගේ දේවල්ද අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ ගෙතුම් කලාවක් කරන්න? දැන් නිවසේ සිටින කෙනෙක් ව්‍යාපාරයක් වශයෙන් මේක කරන්න බලාපොරොත්තු වෙනවා නම් මූලික කරුණු කීපයක් සලකා බලන්න ඕනේ. එකක් එයාලා මේ පිළිබඳව දැනුම තියෙන්න ඕනේ, ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව අපි කරන භාණ්ඩයේ ගුණාත්මකභාවය රැකගෙන කරන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය තමයි ප්‍රධානම සාධකය. සාමාන්‍ය බූල් වර්ග වෙළඳපළේ තියෙනවා, ඒව පාවිච්චි කරාම බූල් ලැබෙනවා, කල්පවතින්නේ නැහැ, ඒ වගේ ගැටලු තියෙනවා. ඒ නිසා අපේ භාණ්ඩය ලස්සන කරගන්න නිමාව හොඳ නිමාවකින් කරගන්න අපි ඒකට අවශ්‍ය ක්වොලිටි අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනේ. හොඳයි. දැන් අමුද්‍රව්‍ය ගැන කතා කරපු නිසාම මේ විදිහේ ගෙතුම් කලාවකට අවශ්‍ය උපකරණ මොනවද? කොහොමද අපි ගෙදර ඉඳන් මේ දේවල් හොයාගන්නේ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නෙකුත් ඔබට තියෙන්න පුළුවන්. මොනවද අවශ්‍ය වෙන උපකරණ? මොනවද මේකට ඕනේ? ක්‍රොෂේ කියන ගෙතුම් කලාව අපි ගොතන්නේ ගෙතුම් කටුව පාවිච්චි කරලා. ක්‍රොෂේ ගෙතුම් කටුව කියන එක ගෙතුමට අදාළව ගෙතුම් කටු කීපයක් තියෙනවා. නමුත් මේ කලාවේදී අපි පාවිච්චි කරන්නේ ක්‍රොෂේ ගෙතුම් කටුව කියන කටුව. ඒ වගේම නූල් වර්ගය ගැනත් අපි කතා කළා. නූල් වර්ග විවිධ වර්ග තියෙනවා. වූල් වර්ග, යාන් වර්ග, ඊළඟට ත්‍රෙඩ් වර්ග. ඒවා එක එක ක්වොලිටි වර්ග තියෙනවා. අපි ඇඳුමක් කරනවා නම් අපි කොටන් ඇඳුම් කොටන් නූල් තෝරගන්න ඕන. ඒ වගේම අපි ටේබල් මැට් එකක්, ටේබල් ක්ලොත් එකක් වගේ කරනවා නම් කල්පවතින පොලියෙස්ටර් නැත්නම් නයිලෝන් වගේ නූල් වර්ගයක් තෝරගන්න ඕන. ඒ නිසා අපි කරන නිර්මාණයට අදාළ අමුද්‍රව්‍යයක් තෝරගන්න ඕන. හොඳයි. දැන් මේ විදිහේ නිර්මාණයක් ඇඳුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගේදොර ලස්සන කරන යම් ආකාරයක නිර්මාණයක් වෙන්න පුළුවන්. හෑන්ඩ් බෑග් එකක් වෙන්න පුළුවන්. මුතු කුඩයක් වෙන්න පුළුවන්. මේ වගේ ලස්සන නිර්මාණයක් කරනකොට ඉවසීම පිළිවෙල කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒ නිසාම මේ පිළිබඳ නිවැරදි ඉගෙනීම ඊටාම වැදගත්. දැන් ඔබතුමිය මේ පිළිබඳ උගන්වන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි ලෙමොන් ඇකඩමි එක ගැනත් කතා කරමු. ඔව්, ලෙමොන් ඇකඩමි එක ආරම්භ වෙන්නේ දැනට අවුරුදු 2කට විතර කලින්. කොරෝනා ඒ කාලේ අතරතුර මම ඔන්ලයින් තමයි ක්ලාස් කරන්න පටන් ගන්නෙ. මුලින්ම මම එයාලට කියලා දෙන්නේ බේසික් ගෙතුම් ක්‍රම සහ ටෙක්නික්ස් වර්ග ටිප්ස්. ඒ ටික තමයි ඉස්සෙල්ලාම කියලා දෙන්නේ ඩිසයින්ස් වලට යන කලින්. එතකොට ඒ පිළිබඳ මූලික දැනුමක් අරගෙන ඩිසයින්ස් වලට ගියාම එයාලටින් ලස්සන නිර්මාණයක් බිහි වෙනවා. එතකොට මම එයාලට නැවත පෙන්නලා දෙන්න ඕනේ නැහැ මේ වැරද්ද තියෙනවා කියලා. මම බේසික් කරනකොට මම කියලා දෙන එකේ කිතන්නකෝ පේලි පහක් ගොතලා හයවෙනි පේලියේ වැරද්දක් තියෙනවා, ආයි තව පේලි 10ක් ගොතලා කියලා ඉතුරු සේරම ගලවනවා වැරද්ද තැනට එනකන්. ඒක මගේ ඇකඩමික් ස්ටුඩන්ට්ස්ලා දන්නවා. ඒ නිසා තමයි යාලා හරියට නිවැරදිව පිළිවෙලට ගොතන්න හුරු වෙන්නේ. පුංචි වැරද්දක්වත් තියෙන අරින්නේ නැහැ.
එතනට මෙනකන් ගලවලා නැවත ලස්සනට නිර්මාණය ඉවර කරනවා. එතකොට තමයි අපිට ලස්සන නිමාවක් එන්නේ. හරි. දැන් ඔබතුමිය ව්‍යාපාරිකාවක් විදිහට මේ දවස්වල ඉතාම කාර්යබහුලයි. ඇනෝම් බොහොමයක් එනවා, දේශීය විදේශීය ඇනෝම් බොහොමයක් එනවා. මේ විදිහේ ව්‍යාපාරිකාවක් වෙන්න ස්වාධීනව තමන්ගේ ගෙදර ඉඳන් තමන්ට පුළුවන් නම් යම් ආකාරයක අමතර ආදායමක් උපයන්න මම හිතන්නේ මේ කාලයේදී කාන්තාවන්ට ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. ඒ දෙත් එක්ක කොහොමද මේ විදිහේ ව්‍යාපාරයක් විදිහට කෙනෙක් ආරම්භ කරනවා නම් කොතනින්ද ආරම්භය ගන්න ඕනේ? ඔව් ගෙදරින කාන්තාවකට ඉතාමත් වටිනා දෙයක් තමයි මේ ගෙතුම් කලාව ඉගෙන අරගෙන තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න එක. මොකද එයාලට ගෙදර අනිත් ගෙදර දොරේ වැඩ කටයුතුත් එක්ක මේ දේ කරන්න නිදහස ලැබෙනවා. එතකොට ඉස්සෙල්ලාම එයාලා කරන්න ඕනේ මේ දේ ප්‍රගුණ කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ මූලික දේවල්. ඊට පස්සේ ලස්සන නිර්මාණයක් බිහි වෙන්න ලස්සන ප්‍රොඩක්ට්ස් අරගන්න ඕනේ, අමුද්‍රව්‍ය. ඊට අමතරව වෙළඳපළ පිළිබඳ දැනීමක් තියෙන්න ඕනේ. මේ දවස්වල වෙළඳපළේ මොන වගේ දේවල් වලටද ඉල්ලුම තියෙන්නේ, ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන. ඊට අමතරව තමන් ලස්සන නිර්මාණයක් කරත් වැඩක් නැහැ, ඒක අපි ප්‍රචාරණය කරන්න ඕනේ. ඒතර වෙළඳ ප්‍රචාරණයත් පාවිච්චි කරන්න ඕනේ. ඒකට අපිට දැන් සෝෂල් මීඩියා ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. Facebook, TikTok, YouTube ඔය වගේ දේවල් දැන් ගොඩක් අය පාවිච්චි කරනවානේ. ඒ නිසා ඒවෙන් අපිට පුළුවන් අපේ ව්‍යාපාරය ප්‍රචාරණය කරගෙන මේ කටයුත්ත දිගටම කරගෙන යන්න. හොඳයි. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආකර්ෂණය කරන නම් ප්‍රශ්නයක් නැහැ. දැක්ක ගමන්ම මේ නිර්මාණ දිහා බැලුවම අපිට ලොකු ආකර්ෂණයක් ආසාවක් ඇති වෙනවා. දැන් මේකේ තියෙන සවිශක්තිය ඒ ගැනත් අපි කතා කළොත් අර විදිය ආකර්ෂණය හා සමානව මේ දේවල් අපිට හොඳින් පාවිච්චි කරන්න පුළුවන්ද? කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් ඒක අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් මම මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය අවුරුදු 10ක් 15ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්, කැඩෙන්නේ නැහැ. සමහර යාන් වර්ග තියෙනවා මිලෙන් අඩු, ඒව පාවිච්චි කරන්න අමාරුයි. බූල් ලැබෙනවා, දූවිලි වැදෙනවා, ඊට පස්සේ ඒවා ක්ලීන් කරන්න අමාරුයි, වොෂ් කරන්න බෑ. ඒ වගේ ගැටලු එනවා. නමුත් ඒක අපි ක්වොලිටි නූල් මොන හරි වර්ගයක් පාවිච්චි කරොත් එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. එතකොට අපිට කිසිම ගැටලුවක් නැතුව අවුරුදු 15ක් 20ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්, වොෂ් කරන්න, ඒසේරම කරන්න පුළුවන්. හොඳයි. මේ බොහොම ලේසියෙන් වෙළඳපොලේ මේ දේවල් ඔබට මිලදී ගන්න පුළුවන්. මිලදීගෙන මේ දේවල් හරි ඉවසීමකින් ඉගෙනීමකින් ඔබට පුළුවන් අත්හදා බලන්න නිර්මාණයක් විදිහට. ඒ නිර්මාණයේ තියෙන වටිනාකම ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. ඒ දේවලුත් එක මම දැන් අපි මේ දැක්ක නිර්මාණවල මේ ක්‍රොෂේ ගෙතුම් කලාවේ එකකට එකක් වෙනස් විදිහේ නිර්මාණ තමයි අපි දකින්නේ. මේ ගෙතුම් කලාවේ තියෙන එක එක විවිධ වූ ගෙතුම් ආකාර තියෙනවා නේද? ඔව්. අපි ගැනත් කතා කරමු. ගෙතුම් වල අපි අරගත්තොත් මූලික ගෙතුම් ක්‍රම ෆ්ලැට් ගෙතුම්. ඊට පස්සේ අපිට ඒවට එකතු කරන්න පුළුවන් එම්බෝස් 3D ගෙතුම් ක්‍රම. ඒ වගේ ඊට අමතරව තව අයිරිෂ් ලේස්, ඒ වගේ විවිධ කලාවන් තියෙනවා. ඒ සේරම කැටි කරගෙන අපේ නිර්මාණයේ අවසන් විදිහට ලස්සන කරගන්න පුළුවන්. ඒ සේරම ගැන අපි අවබෝධයක් අරගෙන තිබ්බොත්. හොඳයි. ඒ අවබෝධය ගන්නවා නම් මග පෙන්වන්න ඔබතුමිය සූදානම් ඉන්නවා. අපි ඒ ගැනත් කතා කරමු. කොහොමද සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන අවස්ථාව තියෙන්නේ? මගේ Facebook page එක Limon Academy කියලා search කරාම බලන්න පුළුවන්. YouTube channel එකත් Limon Academy කියලා තියෙනවා. ඒකට සම්බන්ධ වුණාම WhatsApp message එකක් මට එවන්න පුළුවන් class එකට join වෙන්න ඕන කියලා. ඊට පස්සේ මම විස්තර එවනවා. එයාලගේ දැනට තියෙන දැනුම මට්ටම ඉස්සෙල්ලා මම බලනවා. ඒ බලලා එයාලට අවශ්‍ය course එක basics level 1, level 2, level 3 වශයෙන් මම ගාව තියෙනවා. ඒකට අදාළ කෝස් එකකට මම එයාලව යොමු කළා. එතන ඉඳන් එයාලගේ නොලෙජ් එක වැඩි දියුණු වෙන්න මම එයාලට කියා දෙනවා. හොඳයි. දැන් මං වගේ මේ කලාව ගැන මුකුත්ම දන්නේ නැත්තම් මේක දැකලා මේක මාර ලස්සන කලාවක් නේ කියලා හිතන කෙනෙකුට උනත් පුළුවන් තමන්ගේම නිර්මාණයක් හොඳ අධ්‍යයනයකින් හොඳ ඉගෙනීමකින් ආරම්භ කරන්න. ඒත් එක්කම මම කැමති ඔබතුමියකින් දැනගන්න කොහොමද වෙළඳපළ වටිනාකම මේ වෙනකොට? වෙළඳපළ වටිනාකම අපි අපේ නිර්මාණය මේක හෑන්ඩ්මේඩ් අයිටම් එකක් නේ. අපිට ඒ ගත වෙන කාලය, අපිට වැය වෙන මුදල, ඒ සේරම සම්බන්ධයෙන් හිතලා අපිට හොඳ වටිනාකමක් දෙන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ අපේ නිර්මාණය අපි ලස්සනට සහ කල්පවැත්මෙන් යුතුව අවසන් කරගන්න එක. එතකොට හොඳ වෙළඳපළ වටිනාකමක් තියෙනවා. මේක ලංකාව විතරක් නෙමෙයි පිටරටට උනත් අපිට යවන්න පුළුවන් මට්ටමට හොඳ ව්‍යාපාරික අවස්ථා තියෙන කලාවක් මේක. කලාවක් සහ ව්‍යාපාරයක් තමන්ට අමතර ආදායමක් උපය ගන්න ගෙදර ඉන්න ඔබට මොන හොඳ අවස්ථාවක්, හොඳ පාරක්, මග පෙන්වීමක් අද දවසේදී මේ වැඩසටහන තුළින් මේ සාකච්ඡාව තුළින් ඔබට ලැබෙනවා. දැන් අපි මේ නිර්මාණ ගැන කතා කරනකොට මොන වගේ නිර්මාණද මේ දක්වා ඔබතුමිය නිර්මාණය කරලා තියෙන්නේ? මම ඇඳුම් වර්ග කරලා තියෙනවා. දැන් ජනාධිපති සම්මාන උළෙලේ ජයග්‍රහණය කරේ මම කරපු රතු හෝම් කමින් ඩ්‍රෙස් එකක්. ඒක ෆ්ලෑඩ් එක තියෙන ලස්සන ලොකුවට කරපු ඩ්‍රෙස් එකක්. ඊට අමතරව මුතු කුඩ, පාවඩ, ඒ වගේ පූජා භාණ්ඩ මම කරලා තියෙනවා. ඒ ආභාෂයෙන් මට පන්සලත් එක්ක මං
නිතර පන්සල උදව් කරගෙන දහම් පාසල හිමු ගන්නගෙන ඉන්නවා. එතකොට මට වැඩිපුර හිත යොමු වෙන්නේ ඒ වගේ ලස්සන නිර්මාණ කරන්න. ඉතින් මුතු කුඩ පාවඩ වගේ නිර්මාණ මම කරලා තියෙනවා. ඊට අමතරව ටේබල් ක්ලොත්, ටේබල් රනර්ස් ඒ වගේ ඊට අමතරව බේබි අයිටම්ස්, බබාලාගේ ඇඳුම් ඒ වගේ දේවල් මම මේ වෙනකොට ඉවර කරලා තියෙනවා. හොඳයි. ඉවර කරලා තියෙනවා වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා පාරිභෝගිකය රසක් අද එතුමියත් එක්ක අත්වැල් බඳගෙන ඉන්නවා. ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඉතාම සතුටදායකයි. ප්‍රොඩක්ට් එක යාගේ ගෙදරට කුරියර් කරලා අතට ලැබුණට පස්සේ මිස් හිතුවටත් වඩා ලස්සනයි කියන එක තමයි හැමෝගෙම ආවේ. තව පිට රටවලට ඕස්ට්‍රේලියාවට වගේ මගේ මුතු කුඩ එහෙම යවුවා. එතකොට කුඩේ දිගෑල්ල බලනකොට අනේ මේක හරිම ලස්සනයි කියන එක තමයි යාලගෙන් මට ලැබුණ ප්‍රතිචාරය. හරිම සතුටුයි. එතකොට මගේ නිර්මාණයක් දැකලා යාලේ විදිහට සතුටු වෙන එක. හොඳයි. ඒ සතුට තුල තව බොහෝ නිර්මාණ කරන්නට ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා නේද? හොඳයි. ඔබටත් පුළුවන් මේ කලාව මේ නිර්මාණය කොහොමද කරන්නේ හරියාකාර විගණගෙන පිළිවෙල ඉවසීමත් එක්ක හොඳ අධ්‍යනයකින් නිතුව මේ නිර්මාණ මේ විදිහට කරන්න. කලාව ගැනනේ කතා කරේ. ඒ නිසාම බොහොම වටිනා කියන තවත් කලා නිර්මාණයක් එළිදක් වෙනවා ඉදිරියේදී. ඒ පිළිබඳවත් ඔබ මතක් කරන්න ඕනේ. ඒ තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චානක සම්පත් महात्म्या विसिन 2024 जनवरी मासे अलुत अवुरुद्दे 4 වෙනිදා නවකෝලම් චරිත 23ක් එළිදැක්වීම සඳර්ශනාත්මකව පැවැත්වෙනවා. ඉතින් මේ පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කලාව කියලා කියන්නේ අපි කිසිම කෙනෙකුට කලාවෙන් තොර ජීවිතයක් නැහැ. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අපි මේ ක්‍රොෂේ ගෙතුම් කලාව ගැනයි කතා කරමින් ඉන්නේ. ක්‍රොෂේ ගෙතුම් කලාව ඉගෙන ගන්න කෙනෙකුට නැවත වතාවක් මතක් කරන්නම් මේ සමාජ මාධ්‍යත් එක්ක ඔබට පුළුවන් ඔබ මේ ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාරය ආරම්භ කරලා ඒකට ප්‍රසිද්ධියක් ලබා දීලා හොඳ ව්‍යාපාරිකාවක් වෙන්න. අපි නැවත වතාවක් අකඩමිය ගැන මතක් කරමු කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මොකද මම දන්නවා මේ වෙලාවේ ඔබ බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා කොහොමද අපි කොතනින්ද මේ ව්‍යාපාරය ආරම්භ කරන්න කියලා. ලිමෝන් අකඩමි කියන Facebook page එක හරහා ඔයාලට පුළුවන් මගේ ක්ලාස් එකට join වෙන්න. ෆෝන් නම්බර් එක කියනවා නම් අපි මතක් කරමු. +7 559 2587. ඔය කියන නම්බර් එකට message එකක් එව්වොත් මගේ ක්ලාස් එකට join වෙන්න පුළුවන්. ඊට අමතරව මේ අවුරුද්දේ මගේ ක්ලාස් එකේ ග්‍රැජුවේෂන් එක තිබ්බා අවුරුදු දෙකක් සපිරෙන අවස්ථාවේදී. ඒ වෙලේ මම හොඳම ඇඳුම, හොඳම නෝට්බුක් එක ඒ වගේ හොඳ performance පෙන්නපු ස්ටුඩන්ට්ස්ලාට කප්ස් දුන්නා, සහතික දුන්නා, ඒ වගේ ඇගයීමක් කරා. ඉතින් ඒ වගේ ග්‍රැජුවේෂන් එකකුත් ඇනුවලි තියෙනවා. ඒ නිසා ඔයාලට සහභාගී වෙලා ලස්සනට ඉගෙනගෙන ලස්සන නිර්මාණ කරන්න පුළුවන් මගේ ඇකඩමියකින්. ඒක මම වගකීමෙන් යුතුව කියනවා. හොඳයි. දැන් එළඹෙන අවුරුද්ද ආරම්භයේදීම ජනාධිපති සම්මානයකුත් අතේ තියාගෙන තමයි අවුරුද්ද ආරම්භ කරන්නේ. ඒ නිසා මම හිතනවා අවුරුද්ද බොහොම සාර්ථකව ජයග්‍රාහී ව්‍යාපාරිකාවක් විදියට ඉදිරියට යන්න හොඳ අත්වැලක් වේවි කියලා. ඒ සියලු දේත් එක්ක මේ නිර්මාණ කටයුතු තව තවත් සාර්ථක කරගන්න, තව තවත් අලුත් නිර්මාණ සමාජයට පාරිභෝගික ජනතාවට තිළින කරන්න වාසනාව ලැබෙන්න කියලා අත්කම් නිර්මාණ ශිල්පිනී එච්.ඒ. ඉනෝකා පෙරේරා මහත්මියට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අද මේ නිර්මාණත් එක්ක අපේ මේ මැදිරිය හැඩ කරන්න මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්න පැමිණීම වෙනුවෙනුත් හෙවිනි ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අපි සෝදානම් අදට සිකුරාදා පිනිවියන නිමා කරන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී දවසක්.